සුබරුද වර්ගයේ ෆොටෝ ඉතින් ඉන්නේ තවත් එක වීඩියෝ එකකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් පෙන්නන්න හදන්නේ අමුතුම ටෙක්නික් එකක්. කියන්නේ මොස්තරන් දින්න පුළුවන් අමුතුම ටෙක්නික් එකක්. ටිකක් වෙනස් විදිහේ ටෙක්නික් එකක්. ඉතින් ටෙක්නික් එකක්ද ඒ පොඩක් ඒ මොස්තර අනිත් මොස්තර වලට වඩා ඔයාලා සාමාන්‍ය අදින මොස්තර වල වඩා ඒකට කැඳලා දෙන විදිහ ටිකක් අමුතුයි. ඉතින් අපි බලමු මේ මොස්තර කොහමද ඇඳලා තියෙන්නේ, කොහමද ඒවා කරලා තියෙන්නේ. ඉතින් වැඩි කතාවක් නැහැ නේ, අපි ගෙලිම යමු වීඩියෝ එකට. චිත්‍ර වල ගන්න YouTube එකේ TMS පොඩ කියලා සර්ච් පාරක් දාලා දැන් මම අපිව subscribe කරලා තියාගන්න අනිවාර්යෙන් ඒක. right අද වීඩියෝ එක මොස්තර කරන ළමයින්ට ඇත්තටම වැදගත් වෙයි කියලා හිතෙනවා. මොකද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්න හදන්නේ මොකක්ද මේ මොස්තරයක්වත් මොකක් හරි පොඩ මොස්තරයක්. කියන්නේ මොස්තර කියන්නේ මාතෘකාවට අදාළ වෙන මොස්තරයක් නෙවෙයි. මේ මොස්තර කරන වෙනම ටෙක්නික්. ඉතින් මම මේක අතනම දැක්කට පස්සේ මට හිතුණා ඔයාලත් එක්ක මේක ෂෙයා කරගත්තම හොඳයි කියලා. මොකද මේ ටෙක්නික් එක ටිකක් ඇත්තටම හොඳයි, ටිකක් සංකීර්ණයි වගේ පේනවා. ඒ වුණාට මේක සංකීර්ණයි වුණාට ඇත්තටම හරියට බැලුවොත් එම ගොඩක් සංකීර්ණයි නෑ. මේකේ තියෙන ඇත්තටම කල බැලන්සින් එකක්. ඒ වගේම පොඩි පොඩි ඩීටේල් කරලා මේකේ අර තියෙන කළුපාට අපි සාමාන්‍යයෙන් කළුපාට වටේට රේඛාව කරනවානේ, ප්‍රාණ පූර්ණ රේඛාව කියලා කියවනේ අපි ඒකට අවුට්ලයින්. ඉතින් මේක විතවුට් අවුට්ලයින්, අවුට්ලයින් එක නැතුව කරලා තියෙන්නේ. කළුපාට කියන අවුට්ලයින් එක යොදාගන්නේ නැතුව කරපු ටෙක්නික් එක. ඉතින් ඔයාලට මේක බලාගන්න බ්ලොග් මෙතන තියෙනවා. ඇත්තටම හොඳයි නේද ඒක? අමුතු ටෙක්නික් එකක්. ඉතින් මේක කරලා තියෙන විදිහ බැලුවොත් එහෙම අපි සාමාන්‍යයෙන් අඳින විදිහමයි තියෙන්නේ. ඔයාට මේක පීස් එකක් ගත්තොත් එහෙම මේක කෑල්ලක් මේ සාමාන්‍ය කොටුව හතරට බෙදලා හතරෙන් එකක් අරගෙන ඒක රිපීට් කරගෙන ගියොත් එහෙම මේ ඩිසයින් එක ඇඳගන්න පුළුවන්. මේ ඩිසයින් එක ඇඳලා මේකේ වැඩේ තියෙන්නේ මෙන්න මේ කලර් කරන එකේ තමයි මේකේ ගේම තියෙන්නේ. ඒවට බලගන්න ක්‍රමෙන්ද කලර් බැලන්සින් කරලා දෙන විදිය. මෙතන කහ පාටයි ලා නිල් පාටයි ඊට පස්සේ ලා නිල් පාටයි තව ප්‍රභේද. ඉතින් මේකේ ගොඩක් ප්‍රභේද නේ. මේකේ මූලිකව තියෙන්නේ රෝස පාට, ඒ වගේම රෝස පාටට හුරු දම් පාට හුරු වගේ එකක්, ඊට පස්සේ නිල් පාට, ඊට පස්සේ කහ පාට. ඔන්න ওই ටික තමයි තියෙන්නේ. මූලික වශයෙන් පාට තුනයි තියෙන්නේ. පාට තුනේ ප්‍රභේද අරගෙන තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම හොඳ ටෙක්නික් එකක් කියලා කියන්න පුළුවන්. මොකද ඇඩ්වාන්ස් ඒ ලෙවල් ළමයට හොඳ ටෙක්නික් එකක්. ඉතින් පුළුවන් නම් ඔයාලා ට්‍රයි කරලා බලන්න මේක කරන්න පුළුවන්ද, කොහමද ඔයාලට ෆීල් වෙන්නේ. ඉතින් මම කියන්නේ මේකට මාරු වෙන කියලා. ඔයා කරන ක්‍රමයෙන් මේකට ගෙලින් මාරු වෙන්න කියන්නේ. ඉතින් මේක පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න මේක හොඳයිද නැද කියන එක. ඉතින් ඇත්තටම අර සංකීර්ණයි කියලා පෙන්වට මේක ඇත්තටම ලේසි කරන්න වැඩේ. ඉතින් ඔයාලට මෙතන බලාගන්න පුළුවන් මැද කහපාට ඇවිල්ලා ඊට පස්සේ මේ කහපාට අග කෑල්ලේ තව තද එකක්. ඉතින් මේක හරියට බැලුවොත් එහෙම මේ තියෙන අයිඩියා එක හරියට ඔයාට ඔළුවට දාගෙන මේ කලර් කරන තීරය හරියට අල්ලගත්තොත් එහෙම තව සරල වැඩේ ගොඩදා ගන්න පුළුවන්. ඉතින් මාර ලස්සන එක. ඉතින් මේක තමයි මට අද ඔයාලට ෂෙයා කරගන්න ඕනේ. ඉතින් අපි මේකේ ඇඳලා තියෙන ටෙක්නික් එක ගැන කතා කරත් එහෙම මේ ඇත්තටම ලොකු ටෙක්නික් එකක් නෑ මම හිතන්නේ මේකේ. මම මුලින්ම හිතුවේ තව මොකක්ද දන්නවද? මම මුලින්ම හිතුවේ වෙන මේක සම්පූර්ණ එහෙනම් මේක කහ පාට ගන්නවා, ඊට පස්සේ අනිත් කලයක් ගන්නවා. ඒ ගෑවට පස්සේ අර මැද කල දෙකක් මික්ස් වෙලා හැදෙන කලයකද දන්නේ නෑ මේ එන්නේ කියලා මම එහෙම හිතුවේ. ඉතින් ඒකත් සමහර විට එන්න පුළුවන්. ඒකට මම ආයේ නැවත පොඩ්ඩක් බැලුවට පස්සේ එහෙම කලේ ගැවොත් එහෙම ගොඩක් මේ මික්ස් වෙලා අවුල් යන එකක් එන්න පුළුවන් නේ. මොකද කලර් මික්ස් වෙන, ඉතින් කලර් මේකෙම ඇතුලේ මික්ස් වෙනකොට පොඩ්ඩක් අවුල් යන ස්වභාවයක් එනවා. ඉතින් එහෙමත් නෙවෙයි අර ඔයා මුලින්ම තීරණය කරන්න ඕන මම මොන වගේ කලර් රේන්ජ් එකක්ද මේකට දාන්නේ. මේක ඇත්තටම ලොකුවට ගේම තියෙන්නේ ඩිසයින් එක අදින එක නෙමෙයි, කලර් කරන එක තමයි මේක ලොකුවට ගේම තියෙන්නේ.
තින් ඔය කලර් ටික හදාගෙන ඒ අනුව කලර් කරොත් එහෙම ගේමන් නැතුව මේ වගේ ඉතින් නම් ගන්න පුළුවන් ඉතින් අප බලමු තවත් මේ විදිහට නිර්මාණය කරපු චිත්‍රම ගන්න කියලා ඉතින් දැක්කම වෙනනේ මාරම ලස්සනයි කියලා ඉතින් ඔයාලා මේ බලා ගන්න පුළුවන් එක කොටසක් තමයි මේ මේ එක කොටස තමයි රිපීට් කරලා දෙන්නේ හතර පැත්තෙම ඉතින් මේක වැලියු වැලියුන වගේ පේනවා මාරම ලස්සනයි ඉතින් අර කළු කියන එක භාවිත කරලා නැහැ කළු රේඛා වැඩිපුර භාවිත කරලා නැහැ අවුට්ලයින් එක හොදලා නැහැ වට පට ලස්සනයි නේ දැකපුවා ඉතින් මේකේ තියෙන ටෙක්නික් එක තමයි ආ මම මොන වගේ කලයකට මෙතනට යොදාගන්නේ කියන එක අර කලර් බැලන්සින් එක හරියට තෝරගන්න ඕන ඒක හරියට හදාගත්තොත් එහෙනම් ගේමක් නැතුව උඩට දාගන්න පුළුවන් පට ලස්සනයි ඉතින් මට එතන මේක අනිවාර්යෙන් වලට ෂෙයා කරගන්නම ඕන දෙයක් කියලා මොස්තර කරන ළමයට ගොඩක් වැදගත්යි තේ කියලා මම හිතනවා මොකද මේ ටෙක්නික් එක. ඉතින් මෙතන බලා ගන්න පුළුවන් අර මේ අර බ්‍රයිට් ගතිය බ්‍රයිට් කලර් එකත් එක්ක ඒ යන කලර් රේන්ජ් මේ කලර්ස් ගත්තාම මාරම ලස්සනයිනේ. ඇහැට වැඩිය සැරක් නැහැ. ලයිට් ගතියකුත් නැහැ වැඩිය. ලයිට් ගතියත් එක්ක අඳුරත් එක්ක මාරම ලස්සනට ඒක දීලා තිනවා ඇත්තටම. හඳපු එකක් කියලා ඉතින් මේක යන්නේ. අදින ස්කිල් එකයි ලස්සන්ට පාට කරන ස්කිල් එකයි ඒ වගේම එන්නේ පොඩියට අරගෙන මම මේ කොතනටද මම මේ කලයක දාන්න කියන එක අනුව තීරණය වෙන්න ඕන ඉතින් ඒ තීරණය වෙන එකකට තමයි වාට මේක හඳගන්න පුළුවන් වෙන්නේ මේකේ අර වාට බලාගන්න පුළුවන් මෙතනත් පැහැදිලි දන්නේ මේ තියෙන එකේ ලේයර්ස් තුනක් තියෙනවා ලේයර්ස් තුනකට තමයි ආ පාට කරලා තියෙන්නේ ඉතින් මෙතන රෝස පාට කරලා දෙන ඊට පස්සේ අනිත් එකේ ඊට පස්සේ ලා ඊට පස්සේ තද රෝස එකක් ඊට පස්සේ තද බ්‍රවුන් එකක් වගේ මේකෙත් ගත්තට පස්සේ මෙතන තද ඊට පස්සේ ඊට වඩා ලා වෙනවා ඊට පස්සේ ලා වෙනවා ඊට පස්සේ ලා වෙනවා අන්න ඒ විදිහට මේක පාට කරලා තියෙන්නේ ඉතින් මෙතනත් බලා ගන්න පුළුවන් මෙතන මැද එක ලයිට් වෙනවා ඊට පස්සේ එන්නේ තද වෙනවා ඊට පස්සේ ආ මෙතන තද වෙනවා ඊට පස්සේ මෙතන වාට පේන් නැතුණාට මෙතන චූටියට ලයිට් එකක් තියලා දෙන ඉතින් අර චූටියට තියෙන පොඩි ඩීටේල් එක නිසා වුණත් වාට ලොකු දෙයක් කරගන්න පුළුවන් පට ලස්සනක් වෙනවා අර තියෙන පොඩි ඩීටේල් එක නිසා වුණත් ඉතින් ඒ වගේම මේකේ තව එකක් තමයි මේ ඩිසයින් එකත් ඇත්තටම හොඳයි ඩිසයින් එකත් තියෙන ගත්තට පස්සේ මේ ඩිසයින් එකත් මාරම ලස්සනයි ඉතින් මට මේක කියන්නේ මේ ආ මේක ඇඳ ඇතුළේ ගන්න පුළුවන් ඒ වගේ දෙයක් මම කියන්නේ දැන් දැනට මම මේක ගැන තවත් අධ්‍යයනය කරලා වාට ඒ වගේ මුක්කටද දාගන්න පුළුවන් කියන එකත් මම වෙනත් වීඩියෝකින් කරන්න ඉතින් මට මේක දැකපු ගමන් අලුතෙන් මේක ෂෙයා කරගන්න ඕන කියලා හිතුණා මේ අනිත් ඒවාත් ගැන අධ්‍යයනය කරලා පස්සේ වීඩියෝ එකක් කරනවා කියලා ඊට පස්සේ හිතුවා මේක දැකපු ෂණිකව මට හිතුණා ඇත්තටම ෂෙයා කරගන්න ඕනේ ඉතින් මේක ඇත්තටම හොඳ ටෙක්නික් එකක් නිසා මට මේ ඉක්මනටම ඕන වුණා ඔයාලට මේක දෙන්න ඉතින් තමයි මම මේ වීඩියෝ එක කරන්න කරන්න ගත්තේ එකපාරම ඉතින් පට ලස්සනේ ඔබලම තව මොනවාද ඇඳලා තියෙන්නේ ඉතින් අර කළු පාට රේඛාව නැතුව ඇඳලා තියෙන ලස්සන බලන්න ඕනේ පට ලස්සනක් නේ ඉතින් මට නම් ලස්සනේ තව කෙනෙක්ට ගැත වෙන්න පුළුවන් ඉතින් මම ලස්සනේ මේ ගේම තියෙන්නේ මේ ඔයාලට බැරි නෑ ට්‍රයි කරොත් එහෙම කලර් රේන්ජ් එකේ මේ අර චූටියට දාන ඩීටේල් එක අරම තමයි සෙට් වෙන්නේ වැඩේ. ඉතින් මෙතනත් ඔයාලට බලා ගන්න පුළුවන් පොඩි පොඩි ඩීටේල් දාලා තියෙනවා. ඒ කලර් එකත් එක්ක. දැන් අපි තාමනින් ගත්තොත් මෙහෙම වෙන්නේ කරන්නේ. මෙන්නේ සම්පූර්ණ කෑල්ලම ගාලා දානවා තනි කලර් එකක් ගාලා කළු පාටකින් අරගෙන තමයි ඒකෙන් තමයි ඩීටේල් කරන්න යන්නේ. ඉතින් එහෙමත් ලස්සනක් ගන්න පුළුවන් ඒවට මේකේ අර අමුතුම ලස්සනන්නේ තියෙන්නේ. වාට මෙතන මැද වුණත් බලාගන්න පුළුවන් අපි සාමාන්‍යයෙන් කළු ඔය ඉතින් වාට මේකේ අර මෙතන රවුමක් පේනවනේ පොඩි මේ මම මවුස් එක තියාගෙන මවුස් කර්සර් එක තියාගෙන ඉන්න තැන රවුමක් පේනවනේ වාට ඉතින් මේක ඔයා රවුමක් මෙන්න මේ කළු ඉරකින් අඳිනවට වඩා මේකේ අර කලර් රේන්ජ් එකත් එක්ක බැලන්ස් කරලා තියෙන එක ඒක අමුතුම ලුක් එකක් ඒක ඇත්තටම ටැලන්ටඩ් කෙනෙක් තමයි මේ රේඛාව ගන්න පුළුවන් කියන්නේ මේ කලර්ස් වලින් මේ බැලන්ස් කරලා අරගෙන මේ රවුම හරියට අරන් තියෙන්නේ ඉතින් බලන්න එතන තියෙන රවුම ඇද වෙලක් නැහැ කිසි අවුලක් නැතුව සුපිරියට රවුමක් තියවනේ ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ මෙතන තියෙන රවුමත් ඒකත් කිසි ඇදවීමක් නැතුව ලස්සනට තියෙනවා ඒ රවුමත් ඉතින් මේ පෙති ගත්තත් පෙති වලත් තියෙන සුපිරි ලස්සන
ඩ්‍රෝයින් ස්කිල්ල එකත් එක්ක තමයි ඒක මෙයා වෙන්නේ අර මේකට තියෙන ඕනේ ඉවසීම කියන එකක් තියෙනවා ඉතින් මා ලස්සනයි ඉතින් මෙතන ඔයාලට පේනවා මේ කොටුවක් වගේ තියෙන කොටුවක් වගේ තියෙන එකත් කළු පාට වලින් ඇඳලවට නෙවෙයි නිකම්ම කරලා තියෙන්නේ මේ මෙතන මේ යන රේඛාවත් කලර්ස් කීයක් තියෙනද කියලා බලන්න මෙතන එයා අරගෙන දෙනවා මෙතන රවුමක් කියන ඒ කලර් රේන්ජ් එකත් එක්ක තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ බලාගන්න ඔයා මේක හරියට අත්දැකීම කරලා තියෙන මාරම එකක් තියෙනවා මේක ඇතුලේ මේ මෙතනත් පොඩි රවුමක් වගේ තියෙනවා මේ හැදෙත් කලර් රේන්ජ් බැලන්ස් කරලා තියෙන විදිහ අරුම තමයි මේක ඇත්තටම ලස්සන වෙලා තියෙන්නේ ඉතින් අබ්බන් තව මොනවද තියෙන්නේ කියලා ඉතින් මම මේක තවදුරටත් අත්දැකීම කරලා මේක කරන්න කොහොමද කියන එක ගැන අනිවාර්යෙන් වීඩියෝ එකක් ඔයාලට ගේන්නම් මොකද මේක පට්ටි ඉන්ටරෙස්ටිං මටනම් ඉතින් බලමු ඉතින් මේකෙත් ඒ ටෙක්නික් එක තමයි මේක සරලව ගත් එකක් ඉතින් ඔයාලට බලාගන්න බලමු මාර ලස්සන තියෙන්නේ ඉතින් තව එකකට ගියොත් එහෙම මේ තියෙන්නේ අම්මෝ ඉතින් අතර්ශ මේවා නම් ඔයාට මාතෘකාවක් වශයෙන් සම්බන්ධ කරගන්න බැරි වෙයි මේ අනේ මම කලින් පෙන්න පේවා නම් ඇත්තටම මාතෘකාවට සම්බන්ධ කරගන්න පුළුවන් වෙයි බෙඩ් ෂීට් එකට හරි මොකට හරි ඉතින් මේක අමුතුම ටෙක්නික් එකක් ඉතින් ඔයාලට ඇත්තටම ඇඩ් කරගන්න පුළුවන් මේ ටෙක්නික් එක පොඩක් ඉගෙන ගන්න පුළුවන් ඒ ආසාවක් තියෙනවා නම් පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න මේක කරගන්න පුළුවන් ද කියලා බලමු තවත් මොනවද තියෙන අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඇත්තටම මෙතන බලා ගන්න පුළුවන් මාර ලස්සනක් තියෙනවා. ඉතින් රයිට් තව තියෙනවා මේ වට්ටම ලස්සනයි ඇත්තටම ගත්තොත් එහෙමයි කලර් බැලන්සින් එකයි කලර් කරලා තියෙන විදිහයි තමයි වාදා ගන්න ඕන. වා ඇත්තට මේ වගේ මොස්තරයක් හින්දත් මම හිතන්නේ වාට හොඳ ලකුණකට යන්න පුළුවන් වෙයි. ඉතින් මම මේක ගැන ඇත්තටම තවදුරටත් අධ්‍යයනය කරලා ඔයාලට ගන්න පුළුවන් මාතෘකාවලට මොනවද ඒවා ගැන අනිවාර්ය වීඩියෝ එකක් කරන්න. ඉතින් ඒවා ගැන අනේ වීඩියෝ එකක් ඕන කියන එක පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් මේකතර ටිකමයි අපිට කතා කරන්න දෙන්නේ මෙන්න මේ එක මේ කියන්නේ මේ කොටුවෙන් හතරෙන් එකක් ගත්තට පස්සේ මෙන්න මේ සම්පූර්ණ ඩිසයින් එක ඇඳ ගන්න පුළුවන්. ඉතින් මේ එක කොටුවක් කලර් කරන විදිය හදාගත්තොත් එහෙමත් මේ සම්පූර්ණ කලර් එකක් හදාගන්න පුළුවන් කියලා බලමු. ඔයාලට පේනවා මේ ඩිසයින් එකේ මෙන්න මේ තියෙන සම්පූර්ණ ගැලප් අපි සාමාන්‍යයෙන් මේක ගන්න එක පාටකින්. ඒ වට මේක කලර් කරලා තියෙන්නේ කොටස් දෙක තුනකට වශයෙන්. ඒ වගේම මෙන්න මේ කොටසත් ඒ විදිය වශයෙන්. ඉතින් ඒක පාට කරන ඉතින් අමුතු ටෙක්නික් එකක්. ඒක ගැන පොඩ්ඩක් හොඳට බලලා අධ්‍යයනය කරලා තමයි මේ ගැන ගන්න ඕනේ. ඉතින් මම හිතනවා බැරි වෙන්නේ නැහැ ඔයාලට ට්‍රයි කරොත් එහෙම මේක අල්ලගන්න. ඉතින් ට්‍රයි කරලා බලන්න. ඉතින් බලමු තව මොනවද අපි තියෙන්නේ කියලා. ඉතින් මේක නා ඇත්තටම ගැඹුරට ගිහිල්ලා නැහැ සාමාන්‍ය හොඳ. ඉතින් ඔයගෙ තියෙනවා. ඉතින් මේ වගේත් ඩිසයින් දෙන්න ඉතින් අමුතුම ටෙක්නික් කියන්නේ පට ලස්සනයි. ඉතින් මම අනිවාර්යෙන් මේ ටික ගෲප් එකේ ෂෙයා කරනවා. ඉතින් ඔයාලා අපේ WhatsApp ගෲප් එකේ ජොයින් වෙලා නැත්නම් අනිවාර්යෙන් බලලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම WhatsApp ගෲප් එකේ ජොයින් වෙන්න පුළුවන්. ඉතින් මේ තමයි මුලින්ම කතා කරපු එක. ඉතින් මෙන්න මේ විදිහට මේ ටෙක්නික් එක මම දැක්කට පස්සේ ඔයාලට ෂෙයා කරගන්න ඕන කියලා හිතුණා. ඉතින් මේක ඇත්තටම මේක තියෙන්නේ කලර් රේන්ජ් එක හරියට තෝරගන්න ඕන. ඊට පස්සේ ඔයා ඒ කලර් කරනකින් හදන ඩිසයින් එක මොකද්ද කියලා තෝරගන්න ඕන. එදින තමයි නිර්මාණය කරපින් පුවාට මෙතන බලා ගන්න පුළුවන් මේක ඇතුළෙත් මෙන්න මේ කලර් රේන්ජ් එක ඇතුළේ මේ මෙතන රවුම නිර්මාණය කරලා තිනවා. ඉතින් අර අපිට අමුතු විදිහට පෙන්වන්න තමයි මේක නිර්මාණය කරපින්. ඉතින් මේක ට්‍රයි කරන්න. ට්‍රයි කරලා ඔයාගේ එක්ස්පීරියන්ස් එකත් පල්ලෑගේ සෙක්ෂන් එකෙන් කමෙන්ට් කරන්න. ඉතින් මේක අනිවාර්යෙන් ඔයාලට වැදගත් වෙනවාද නැත්ද කියන එකත් අනිවාර්යෙන් පල්ලෑගේ සෙක්ෂන් එකෙන් කමෙන්ට් කරන්න. වගේම මේ වීඩියෝ එකට කැමති නම් පල්ලෑගේ ලයික් බටන් එක ප්‍රෙස් කරලා ලයික් කර ගන්න. ඒ වගේම මේක හොඳයි නම් තවත් යාළුවෙක්ට බලලා ෂෙයා කරන්න. ඒ වගේම ඔයා බලන්න මගේ පළවෙනි වීඩියෝ එක නම් මේක පල්ලෙහා තියෙන තත්පර subscribe button එක click කරලා ඒ වගේ මේකට notification bell එක නත් click කරලා මම subscribe කරන්න කියලා මතක් කරනවා. ඉතින් මේ වගේ තවත් අලුත් ටෙක්නික් එකක් වගේ අලුත් වැඩක් වීඩියෝ එකකින් හැමෝම බලාපොරොත්තු වෙන්නේ ගෙදර ඉන්න එකේ හතර පාඩම් කරලා ready කරගන්න.